අයිබන් හැමෝටම අහඹ YouTube channel එක බලන හැමෝටම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් කාලෙකින් අපේ YouTube channel එකේ වීඩියෝ එකක් අපිට දාන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ අන්තිමටම දැන් මේ ඩිරම් පාක් එකේ වීඩියෝ එක කොහොම වුණත් අපි ඊට කලින් පහුගිය කාලේ පුරාවටම මම නෙවෙයි ගොඩක් කාලට සතීෂා ගොඩක් වීඩියෝ ඔයගලන්ට අරගෙන ආවා. ඒ අරගෙන ආවේ ඉංගලන්තෙට එන්නේ කොහොමද? ඉංගලන්තෙට එන හරිපාර මොකක්ද කියන තේමාවත් එක්ක තමයි අපි ගොඩක් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි ආපු විදිහට තව කීප දෙනෙකුට හරි ලං වෙන්න පුළුවන් කමක් ලැබෙනවා නම් ඒක අපේ සතුට හින්දා. ඉතින් ඒකට අපිට පුළුවන් විදිහට හොඳම දේ ෂෙයා කරගන්න පුළුවන් හොඳම තැන YouTube එක නිසා තමයි අපි මෙහෙට ආවට පස්සේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් අපි මෙහි ඉඳන් කරන කියන දේවල්, බලන්න යන දේවල්, ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න කෙනෙකුට වැදගත් නොවෙන්න පුළුවන්. මොකද හේතුව තමයි ඒ හැමෝම බලන්නේ කොහොම හරි මේ වගේ රටකට ඇවිල්ලා ඒ අත්දැකීම විඳ ගන්න ඕන නිසා. අපි ගොඩක් වෙලාවට අපෙන් අහන හැමෝම වෙනුවෙන් අපි ඒ තොරතුරු ටික අරගෙන ආවේ මොකද අපි ආපු පාර දිගේම ඔයගොල්ලොත් මේ රටට ඇවිල්ලා ජීවිතේ ගොඩනගා ගන්න යම් කිසි ශක්තියක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඉතින් අපි ගොඩක් වීඩියෝස් අරගෙන ආවා. කොහොම වුණත් ඔයගොල්ලෝ දන්නවා බහුගිය ගාලේ පුරාවටම ගොඩක් වෙනස්කම් වුණා එංගලන්තයට එන අයගේ වීසා රූට්ස් වලට. ඉතින් ඒ වෙනස්කම් එක්ක යුකේ වලට එන්න සිහින දකිමින් හිටපු අයගේ සමහරුන්ගේ සිහින බොද වෙන වුණා. මොකද හේතුව තමයි මේ ඩිපෙන්ඩන්ස් ලා ගේන එක එංගලන්තයේ රජය විසින් නතර කිරීමත් එක්ක. ඉතින් කොහොම වුණත් තවත් ක්‍රමවේදයන් තිබෙනවා එංගලන්තයට එන්න පුළුවන් විදිහ තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අන්නේ ඒ වගේ දේවල් ටිකක් හොයලා ඔයගලන්ට අරගෙන එන්න. හරියට දේවල් හොයන්නේ නැතුව අපිට YouTube channel එකේ views ගන්න උවමනාවට අපිට videos දාන්න උවමනාවක් නැහැ. මොකද හේතුව අපි කැමති ඒ දෙන වීඩියෝ එකෙන් කොහොම හරි ඔයගොල්ලෝ සාර්ථකලා මේ රටට ඇවිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මම එකකින් අදහස් කරන්නේ දැන් මේ ලංකාවේ මේ රටට එනවා කියන එක අදහස තියෙන්නේ. Good morning. ලංකාවේ මේ රටට එනවා කියන අදහස තියෙන්නේ මේ රට දාලා එනවා කියන එක නෙමෙයි. මේ රටට ඇවිල්ලා අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ ජීවිතත් සාර්ථක කරගෙන ලංකාවේ ඉන්න අපේ අයගේ ජීවිතත් සාර්ථක කරලා ලංකාවටත් පුළුවන් විදිහට දෙයක් කරන්න. ඉතින් ඒක හැමෝම දන්නවා. මම හිතන්නේ මම විතරක් නෙමෙයි මේ රටට ඇවිල්ලා ඉන්න එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහෝ දේවල් ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන බව අපි දන්නවා. ගොඩක් වැඩසටහන්, ප්‍රජා සත්කාර, ඒ වගේ වැඩසටහන් ගොඩක් දේවල් කරනවා ලංකාවේ ඉඳන් මෙහෙ ඇවිල්ලා ඉන්න අය ලංකාව වෙනුවෙන්. ඉතින් ඒ දේවල් එක්ක අපි කැමති අපි ආව පාර දිගේ ඒ හරි පාර ඔයගලන්ට පෙන්නලා ඒ පාර දිගේ ඔයගොල්ලොත් ඇවිල්ලා මම කලින් කිව්වා වගේ ජීවිතේ ගොඩදා ගන්නවා නම්. ඉතින් ඒ නිසා තමයි අපි අර කලින් ඔයගලන්ට ගොඩක් වීඩියෝ අරගෙන ආවේ. සතීෂ බොහොම පැහැදිලිව කොහොමද එංගලන්ත රෙස්ටුරන්ට් වීසා එන්නේ, කොහොමද ඒවා වීසා ඇප්ලයි කරන්නේ, ඩිපෙන්ඩ් වීසා කොහොමද දාන්නේ, මේ හැමදේම බොහොම පැහැදිලිව කියලා දුන්නා. කොහොම නමුත් මේ අවුරුද්දේ මුල ඉඳලා අපිට මේ වීසා රූට්ස් වල සිටුච්ච වෙනස්කම් එක්ක දැන් ඩිපෙන්ඩන්ස් අරගෙන එන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කෙයා වීසා එකේ ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා. අපි අප්ඩේට්ස් ටික ඔක්කොම ඔයගලන්ට පුළුවන් විදිහට අරගෙන ආවා. ඉතින් ඒ වෙනස්කම් එක දැන් ඩිපෙන්ඩන්ස් ලට එන්න බෑ. ඉතින් ඩිපෙන්ඩන්ස් ලට එන්න බෑ කියන එකත් එක්ක ඒකේ අදහස වෙන්නේ එංගලන්තයට එන්න බෑ කියන එක නෙමෙයි. එංගලන්තයට එන්න ඔයගලන්ට තවමත් හැකියාව තියෙනවා. හැබැයි තනි තනිව. ඉතින් තනියෙන් එන එකේ වැඩක් තියෙනවද? මම පොඩ්ඩක් අන්නේ ඒ දේ ගැන තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් ගොඩක් වෙලාට මම වැඩ කරන තැන සහ මම දන්න අඳුරන පිටරට වලින් මෙහෙට ආපු අය ගොඩක් දෙනා ඇවිල්ලා ඉන්නේ පවුල ඈත් එක්ක නෙමෙයි. බොහොම තනි තනියෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. උදාහරණයක් අපි මෙහෙම ගමුකෝ. දැන් අපි ඉස්සර ඉඳන් අපි දන්නේ අපේ අය රැකියාව සඳහා මැද පෙරදිග යනවා. ඉතින් මැද පෙරදිග ගියා කාලයක් තිස්සේ ඊට පස්සේ සිංගප්පූරුව වගේ රටවල් වලට යොමු වුණා. ඊශ්‍රායලය වගේ රටවල් වලට යන්න කටයුතු කරා. මේ වගේ ගොඩක් රටවල් වලට අපේ කට්ටිය ලංකාවෙන් සේවාව සඳහා ගියා. එතකොට ඒ යද්දී අපි හැමෝම ගියේ ගොඩක් අයගේ තනියම. එතකොට තනියම යද්දී සුරසිභාවය දක්වා යන්න පුළුවන් අවස්ථා අඩුයි තනියම ගියත්. ඉතින් ඒ දේවල් එක ගොඩක් දෙනා යොමු වුණා කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වගේ රටවල්ලට ෆැමිලිස් එක්ක එන්න. මොකද පුරසිභාවය ඉලක්ක කරගන්නා වගේම තමන්ගේ ජීවිතේ ගොඩදා ගන්න. ඉතින් කොහොම නමුත් දැන් අපි කල්පනා කරලා බැලුවොත් එංගලන්ත රජයත් දැන් මේක වෙනස් කරලා තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය කරන ශ්‍රමිකයන් ඔවුන් ගෙන්න ගන්නවා කොහොම හරි. ඒ එන්නේ පවුල ඇත්ත එක්ක නෙමෙයි තනියම. ඉතින් මේක හරියට අපි කට්ටිය ඉස්සෙල්ලා අපි අර තනි තනියෙන් රටවල්ලට ගිහිල්ලා රැකියා කරා වගේ දෙයක් තමයි දැන් මේකෙදි සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි බලමු කර සෑම අඳුරු
වලාකම රිදී රේඛාවක් තියෙන පුළුවන්නේ. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ ඕගොල්ලෝ ඉන්න තරුණ වයස නම් උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. ඔයා කැම්පස් අවුට් වෙච්ච ගමන් රැකියාවකට දැන් ගිහිල්ලා කාලයක් තිස්සේ ඉන්නවා. තාම විවාහ වෙලා නැහැ. එහෙම නැත්නම් දැන් ඔයා ඉන්නේ ඒ ලෙවල් කරන වයසේ වෙන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන්නේ ඕගොල්ලන්ට විශේෂයෙන්ම ඔබ තාම විවාහක වෙලා නැත්නම් ඔයාට අනාගතය ගැන ලොකු අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් දැම්මම මේකට උත්සාහ කරන්න. එතකොට මම ඔයගලන්ට කියන්නේ හොඳ ප්ලෑන් එකකට වැඩ කරවතින් ඔයගොල්ලෝ තනියම මේ රටට ඇවිල්ලා අවුරුදු 5ක කාලයක් මේ රටේ යම්කිසි වීසයකක වැඩ කරලා ඕගොල්ලන්ට පුළුවන් ස්ථිර පදිංචිය ලබා ගන්න. ඒ ස්ථිර පදිංචියෙන් පස්සේ ඊට පස්සේ පුළුවන් ඕගොල්ලන්ට සරලවම ඕගොල්ලන්ගේ පවුලේ අයව මේ රටට ගෙන්න ගන්න. ධෛර්යමත් වෙන්න හේතුව තමයි මම දන්න ගොඩාක් අය මාත් එක්ක වැඩ කරන ආයතනවල ඉන්න ගොඩක් අය මේ පවුලේත් එක්ක ආපු කට්ටිය නෙමෙයි. ඔවුන් තනියෙන් ඇවිල්ලා ඉන්නේ. තනියෙන් ඇවිල්ලා ඒ මුල් අවුරුදු ගාන කොහොම හරි මෙහෙස මහන්සලා වැඩ කරලා ඒගොල්ලෝ යම්කිසි මුදලක් එකතු කරගෙන තමන්ගේ පවුලේ අයව ගන්නවා අවුරුදු 5න් පස්සේ PR එකට ගිහිල්ලා. එහෙම නැත්නම් සමහරු සිටිසන් ගත්තා පස්සේ තමන්ගේ පවුලේ අයව මෙහෙට ගන්නවා. ඉතින් මම දැන් ඕගලන්ට මේ වීඩියෝ එක කියන්නේ ඔයාට තවම මෙන්න මේ ක්‍රමවේදය හරහා ඉංගලන්තෙට එන්න බොහොම පහසුකම් තියෙනවා. ඒකයි මම ඔයගලන්ට කිව්වේ ඔයගොල්ලෝ A level කරන නම් කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයගලන්ගේ ඩිග්‍රී එකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැම්පස් අවුට් වෙච්ච කෙනෙක් නම් ඔයගලන්ගේ ඊළඟට MSc එකට MBA එකට තනියම එන්න පුළුවන්. නැත්නම් KIA visa, එහෙම නැත්නම් skill work visa යටතේ තියෙන ඒ කැටගරි එකේ විසයකට එන්න හැකියාව තියෙනවා සාමාන්‍ය ප්‍රොෆෙෂනල් වැඩ කරන අයට. ඉතින් මේ දේවල් ගැන හොයලා බලන්න හොඳම තැන තමයි අපි හැමදාම කියන වගේ gov.uk කියන වෙබ්සයිට් එක. ඉතින් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තමයි හරියම විස්තර තියෙන්නේ. එතකොට ගොඩක් අය මේ අහනවා මේ දේවල් කරද්දී දැන් YouTube වීඩියෝස් තාද්දී විශේෂයෙන්ම මේ KIA visa එක සම්බන්ධයෙන් KIA visa එක ගැන ලංකාවේ දේවල් මෙහෙම කරන ආයතන මොනවද, එහෙම ආයතන තියෙනවද කියලා අපෙන් අහනවා. ඉතින් කොහොම වුණත් ඇත්තටම මට කියන්න තියෙන මෙන්න මේ වගේ දෙයක් විශේෂයෙන්ම කියනවා නම් දැන් මම ගොඩක් හොයලා බැලුවා ඒ තමයි මේ KIA visa වලට ලංකාවෙන් හැර වෙනත් රටවලින් ඩිරෙක්ට්ම ඒජන්සිස් හරහා ඉංගලන්තයට කෑරස්ල ගන්නවා. විශේෂම ඉන්දියාවෙන්. දැන් ඉන්දියාව ගත්තහම ඉන්දියාවේ ඔයගොල්ලෝ දන්නවා නර්සස්ලා විශේෂ ගොඩක් නර්සස්ලා ඉන්නවා. පුද්ගලික රෝහල්වල සහ රජයේ රෝහල්වලින් ආපු ඒ අයට අර තමන්ගේ ඒ කෝස් එකේ කොටසක් හැටියට මේ රටට එන්න අවස්ථාව ලබා දීලා තියෙනවා ඒගොල්ලෝ. කෝස් එකේම කොටසක් හැටියට පුහුණුවක් ලබා ගන්න කෑරස්ල හැටියට නර්ස්ලව මේ රටට ගන්නවා ඉන්දියාවෙන්. එහෙම ආපු ගොඩක් අය මේ රටේ ඉන්නවා. ඉතින් ඒ අය ඊට පස්සේ කාලාන්තරයක් තිස්සේ ඉඳලා ඒගොල්ලෝ PR එක හදාගෙන ආපහු ඉතින් ඉන්දියාවට යන්නේ නැහැ කොහොම හරි. ඉතින් කොහොම වුණත් ඒ වගේම තමයි සිම්බාබ්වේ, නයිජීරියා වගේ රටවල වලින් ඩිරෙක්ට්ම කෑරස්ල හැටියට කට්ටියව ගන්නවා. ඉතින් ඒකක් කියන්න ඕන. එහෙම ගණිද්දී දැන් එදේ තමයි අපේ රටට මේ අවස්ථාව මේ ලැබිලා නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් එහෙම කෑරස්ලා ගන්න විදිහක් නැහැ. හැබැයි මම දන්නවා නර්ස්ලට මේ රටට එන්න පුළුවන් හැකියාව තියෙනවා මේ සල්ලි ඉදන් කරන්න නැතුවම. දැන් විශේෂම කියනවා නම් දැන් ওই ඒජන්සි ගැන කතා කරද්දී ওই ඒජන්සිස් වලින් මම දන්නවා පහුගිය කාලේ මේ ආපු රස්නෙත් එක්ක ගොඩක් කට්ටිය එන්න බලාපොරොත්තු වෙන ඉක්මන්ට COS එකක් හොයාගන්න උත්සාහ කරපු හින්දා ගොඩක් කාලවට මේ ගොඩක් වියදමක් දරන්න ඕන මම දන්න සමහර විට පවුම් 20,000ක් විතර වියදම් කරලා මේ රටට ඇවිල්ලා තිබුණා මේ ඒජන්සිස් හරහා. ඉතින් එහෙම එන අය ඉන්නවා. එහෙම ඒජන්සිස් තියෙනවා. නැත්තේ නැහැ. නමුත් වැඩේ තියෙන්නේ ඒ ආපු අයටත් සමහර ලාවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න තිබිලා තියෙනවා. ඒ තමයි ආපු කම්පැනිස් වහලා තියෙනවා. සමහරුන් ආවට පස්සේ ඇත්තට මේ වගේ කම්පැනි නැහැ. ඒගොල්ලෝ කරන්නේ තමන්ට වෙනම වැටුපක් තමන්ගේ බැංකුවට එක පැත්තකින් සල්ලි දාලා අනිත් පැත්තෙන් ඒ සල්ලි අහෝ ඒගොල්ලන්ට දෙන්න ඕන. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන රස්සා කරමින් තමයි ඒ වීසා එකට ඉන්නේ. ඒ වගේ එක එක විවිධාකාරයේ ක්‍රම තිබුණා. මම ඒවා හොඳයි හෝ නරකයි හෝ කියන්න කටයුතු කරන්නේ නැහැ. මොකද එක එක කෙනාගේ මේ රටට ආපු පාවිච්චි කරපු ක්‍රමවේද. ඉතින් කොහොම හරි කමන්නේ. දැන් මට කියමින් හිටියේ ඉන්දියාව වගේ රටවල්, සිම්බාබ්වේ, නයිජීරියා වගේ මේ වගේ රටවල් වලින් සල්ලි විදන් නොකරම කෑරස්ලා විදියට මේ රටට එන්න අවස්ථාව උඹට දීලා තියෙනවා. ඉතින් ඒ නෑ තනියෙන් එන්න පවුලියත් ගොඩක් එන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. ඉතින් නර්ස්ලට නම් අර කලින් කිව්වා වගේ මම දන්න කීප දෙනෙක් ඉන්නවා නර්ස්ලා හැටියට කිසිම මුදලක් වියදම් කරන්න නැතුව ඒ සියලුම දේවල් හොස්පිටල් එකෙන් වියදම් කරලා මේ රටට ගෙන්න ගත්ත අය. ඒ අය ගැන ඉදිරියේ මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුක් තියෙනවා. ඒ වගේ කෙනෙක් සම්බන්ධ කරගෙන අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. එතකොට ඉතින් මේ හින්දා මම ඔයගලට ආපහු කියන්න හදන්නේ තනියම එන්න උත්සාහ කරන්න. තනියම ඇවිල්ලා අපි බලමු ඉස්සරහට කොහොමද යන්නේ කියලා. PR එක හදාගෙන ඊට පස්සේ පවුලේව ගන්න ක්‍රමවේදයක් මේ රටේ ඒක තාමත් තියෙන හින්දා මම ඔබට යෝජනා කරනවා තනියම එන්න උත්සාහ කරන්න කියලා.
ඉතින් දැන් අපි මේ ගත කරන්නේ මාර්තු මාසයේ වුණාට පස්සේ දැන් ඔයගලන්ට දැන්මම ඉගෙන ගන්න වෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔන්න ඉස්සරහින් ඉන්ටෙක්ස් වලට කොහොමද එන්නේ කියලා හොයා ගන්න පුළුවන් අපිත් වැඩිපුර විස්තරයක් අරගෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුක් තියෙනවා ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් අපි අහමු YouTube channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා බොහොම ආදරෙන් මතක් කරනවා මම අද පොඩ්ඩක් එළියට ආවිදින්න ආවා මොකද සාමාන්‍යයෙන් මෙහෙ මහන්සි වෙලා වැඩ කරනවා වගේම නිදහසේ ඉන්න කාලය තියෙනවා නැත්නම් ඒක හරියට කලමනාකරණය කරගත්තොතින් අපිට නිදහසේ ඉන්න පුළුවන් අර විශේෂම තමයි දෙන්නේ එක ආවට පස්සේ පවුලයත් එක්ක ආවට පස්සේ අපි ලංකාවේ ජීවත් වෙච්ච විදිහම පවුලේ ආයත් එක්ක ගත කරන්න වෙනවා ඒක අපගේ විතර කරන්න වෙනවා ඉතින් ඒ නිසා අපිට දැන් දරුවෙක් ඉන්න හින්දා ඉතින් දුව ඉස්කෝලේ යන දවස්වලට මම හරි වයිෆ් හරි දෙන්නගේ එක්කෙනෙක් ගෙදර ඉන්නවා ඉතින් ඒක නිසා අපි දෙන්නටම එක දවසේ ඒක රස්සාව කරන්න බෑ ඉතින් ඒ නිසා අපි රස්සාව කරන ප්‍රමාණය දින ගණන අඩු වෙනවා අපිට මෙහි ආව කියලා හැමදාම දවස් 7ම රැකියාව කරන්න හැකියාවක් නැහැ මොකද දරුවෝ ඉන්න අයට ඒ දරුවෝ බලා ගන්න සමන්දි කාලය වැය කරන්න වෙන හින්දා ඉතින් මම ඉතින් ආපහු කියන්නේ තනියෙන් ආවෝ ඉතින් මේ දේවල් නැහැ තමන්ගේ වැඩ කටයුතු කරගෙන තමන්ට දවස් 7ම හරි වැඩ කරන්නත් පුළුවන් නම් දවස් 7ක් වැඩ කරගෙන කාලය ගත කරමින් තමන්ගේ ඒ අරමුණට ටාගට් එකට යන්න ඕගොල්ලන්ට හොඳටම හැකියාවක් තියෙනවා ඉතින් ඒක මම මේක මතක් කරනවා ඉතින් මෙතන දැක්කහම මට මතක් වෙන්නේ මේ ඉස්සර අපි ওই අනුරාධපුර පොළොන්නරුව පැත්තේ හැම යද්දි අර අපිට ඇලවල්ල නාන්න පුළුවන් අනේ වගේ ඇලක් ගතියක් මට මතක් වෙනවා එහෙම දැක්කට පස්සේ මේ නම් ගඟ මෙහි තියෙන river A1 එක A1 ගඟ ඉතින් ලස්සන මේ බංකුවක් එහෙමත් තියෙනවා එතමත් පොඩ්ඩක් වාඩිලා ඔයගොල්ලොත් එක්ක කතා කරලා මේ වැඩේ ඉවර කරන්න තමයි මම හදන්නේ හරිම ලස්සන දර්ශනයක් මෙතන නම් බලද්දි හරිම නිදහස් ඔය ටික තමයි මම අද වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න ආවේ. ඉතින් අපි ගියපු තැන ලස්සන තැන් ගොඩක් තියෙනවා. අපි එංගලන්තේ නම් ප්‍රංශ ගියා. ප්‍රංශ ගියපු වීඩියෝස් තාම එකක්වත් දැම්මේ නැහැ. මොකද ට්‍රැවල් බ්ලොග්ස් බලන්න ගොඩක් අයට ගොඩක් තැන්වල YouTube වීඩියෝස් තියෙනවා. ඉතින් ඒ අය ඒ නිසා ඉවත් එක්ක ඉන්න හින්දා මම හිතනවා ගොඩක් අය අපිත් එක්ක එකතුලා ඉන්න අපේ ක්‍රවුඩ් එක ගොඩක් මේ රටට එන්න බලාපොරොත්තු වෙන හිටපු අය. ඉතින් ඒ අයට අවශ්‍ය දේවල් දෙන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. පුළු පුළුවන් විදිහට ට්‍රැවල් බ්ලොග්ස් එහෙකුත් දාන්න පහුගිය දවස්වල කාර් බහුල හින්දා අපිට වීඩියෝස් ටිකක් එකතු කරන්න බැරි වුණා. එහෙනම් මම ආපහු වීඩියෝ එක පොඩ්ඩක් සංක්ෂිප්ත කරන්නම්. මම ඔයාලට මතක් කරේ තනියෙන් මේ රටට එන්න උත්සාහ කරන්න. මොකද බොහොම අය තනියම එනවා. ඇවිල්ලා ටාගට් එකට වැඩ කරන්න, අවුරුදු පහක් ගත කරන්න, PR එක ගන්න. ඊට පස්සේ ILR කියලා කියනවා. ඉතින් මේ දේවල් ටික අරගෙන ඕගොල්ලන්ට තමන්ගේ පවුල ඇව මේ රටට ගෙන්න ගන්න පුළුවන්. සිටිසන්ෂිප් එක දක්වාම යන්නත් පුළුවන්. ඒ ඉන්න කාලය ඇතුළත හොඳට දෙයක් හොයාගෙන තමන්ගේ අරමුණු වලට යන්න පුළුවන්. සාර්ථක කරගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ විශේෂම ස්ටුඩන්ට් වීසා එන අයට නම් පොඩ්ඩක් කියන්න ඕන. ඔය කවුරු කොහොම කිව්වත් ස්ටුඩන්ට් වීසා එනවා නම් කෝස් ෆී එක ලංකාවෙන් ලෝන් එකක් දාලා හරි ගෙවල තමයි එන්න ඕන. මොකද මෙහි ඇවිල්ලා කෝස් ෆී එක හොයාගන්න ගමන් පැය 20ක් වැඩ කර කර ඒක කරගන්න බෑ සතියට. ඒක හරියම අමාරු වැඩක්. හැබැයි ඔයගොල්ලෝ ලෝන් එකක් අරගෙන කෝස් ෆී එක සම්පූර්ණයෙන්ම ගෙවලා ආවදීන් ඔයගලට ලංකාවට වාරිකේ බය නැතුව යවන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට මතක් කරන්නේ එහෙම එන්න ස්ටුඩන්ට් වීසා එනවා නම් තනියම කෝස් ෆී එක ගෙවා ගන්න හිටියොත් ඒක නම් කරගන්න ටිකක් අමාරුයි. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම් වැදගත් දෙයක් අරගෙන එන්නම් ඔයගලගේ ජීවිතේ සාර්ථක කරගන්න ඉඩ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද දවසේ මගේ නිවාඩු දවසේ උදේ වරු විතරයි නිවාඩු. ඉතින් ඒ නිවාඩු දවසේ ඔයගලත් එක්ක මෙහෙම පොඩක් ඇවිදින ගමන් වීඩියෝ එකක් කරන්න කල්පනා කරනවා. එහෙනම් හැමෝටම ආදරෙයි බොහොම ස්තුතියි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදිකටම අහම් YouTube channel එකත් එක්ක ඉන්න තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න bell icon එකක් click කරන්න අමතක කරන්න එපා. ජයවා අපි ගිහිල්ලා එන්නම්.